හෙලෝ අයිබෝ වේවා අද අපි ඇවිල්ලා තියෙන්නේ කොණ්ඩේ කපන්න පිට ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට කොණ්ඩේ කපා ගන්න. يعني වටේ අඩු කර ගන්න ඕන වෙලා තියෙන්නේ. වෙලා යන හින්දා අපි කනවා දොඩ. හෙලෝ අයිබෝ වේවා අද අපි ඇවිල්ලා තියෙන්නේ කොණ්ඩේ කපන්න. අපි හැමදාම යන තැනත් එන කොණ්ඩේ කපන්න. කොරියන් තැනක් නම් නෙමෙයි එතන වියට්නාම් කෙනෙක් කරගෙන යන්නේ මේ අර තියෙන එතන තියෙන්නේ කොණ්ඩේ කපන්න යනකොට සාමාන්‍යයෙන් දැන් කොරියාවට අලුතෙන් එන්නේ ඉන්න ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් කොහොමද අපි මේක කියන්නේ ඔයාලට භාෂාව බෑනේ එනකොට ඇත්තටම විභාගේ පාස් වුණාට අපිට කතා කරගන්න බෑ කොහොමද මෙහෙ වෙන්නේ කියලා දන්නේ නැහැ ඒ හින්දා අපි අද කියන්නේ يعني අපි භාෂාව පාවිච්චි කරන්නේ නැහැ ලොකුවට අලුතෙන්ම එන කෙනෙක්ට කොහොමද ගිහිල්ලා තමන්ගේ කොණ්ඩේ කපා ගන්න කියලා තමයි අද පෙන්නන්න යන්නේ. කොච්චර භාෂාව පුළුවන් වුණත් භාෂාව පාවිච්චි කරන්නේ නැතුව. ලොකු ප්‍රශ්නයක් වෙනවානේ සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා ආපු ගමම්ම. ඒ කියන්නේ ලංකාවේ ඉඳලා අලුතෙන් මේන ඔයාට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද මෙහෙ ඉන්න කට්ටිය නම් දන්නව කොහොමද මෙහෙම වෙන්නේ කියලා. අපි ඒ කරන විදිහ බලමු කියලා. අපි දැන් සැලුන් එක ඇතුලේ ඉන්නේ අපිට ඕන වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට කොණ්ඩේ කපා ගන්න. يعني වටේ අඩු කර ගන්න ඕන වෙලා තියෙන්නේ මේ විදියට ඉරකුත් අපිට ගහ ගන්න ඕන වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ විදිහේ ෆොටෝ දෙකක් තියාගෙන ඉන්නේ. මොකද අපි දැන් කරන්න යන්නේ අලුතෙන් වෙන කෙනෙක්ට භාෂාව බැරි කෙනෙක්ට හින්දා අනිවාර්යයෙන්ම එනවනම් ෆොටෝ එකක් අරගෙන එන්න. එතකොට වැඩ ගොඩක් ලේසි. මොකද මේ ෆොටෝ එක මෙයාට පෙන්වුවට පස්සේ මේ විදිහට කියලා කියන්න පුළුවන්. මේක නිකන් පෙන්වන්න මොකද කියන්න ඕනේ නැහැ. මේ ෆොටෝ එක පෙන්වුවාට පස්සේ එයා තේරුම් ගන්නවා අපිට කොහොමද කපා ගන්න ඕනේ කියලා. අපි බලමු මේ ෆොටෝ එක පෙන්නලා කැපුවාට පස්සේ මෙයාලා මේ විදිහටම කපනවද නැත්නම් කොණ්ඩේ වණ කරනවද කියලා අපි කපල ඉවරලා බලමු. මෙන්න මේ විදිහට තමයි කොණ්ඩේ තියෙන්නේ. දැන් තත්ත්වය දැනට තත්ත්වය මෙන්න මේ විදිහට මේ වැවිලා තියෙන්නේ අඟටම වැවිලා තියෙන්නේ. වැවිලා තියෙන්නේ. මේ අපි බලමු දැන් මෙයාට ෆොටෝ එක පෙන්නලා අපේ කොණ්ඩේ කොහොමද කියලා. දැන් උඩ තියෙන්නේ පොඩි ගෙඩියකුත් තියෙනවා. ඇහෙන් වෙවිලා තියෙන්නේ. දැන් අපි මේ සැලුන් එකට ඇවිල්ලා ගොඩක් වෙලා බලාගෙන ඉන්න හින්දා එයාලගේ මෙතන කියලා තියෙනවා දොඩම්. ඕනනම් දොඩම් කන්න පුළුවන්. මේ කෙනෙක්ට ඒක ෆ්‍රී දෙන්නේ ඒවට සල්ලි ගන්න නැහැ. ගැන අපි අර බලාගෙන ඉන්න හින්දා එතන දොඩන් තියෙනවා. අව ඕනනම් ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා කෝපි හදාගෙන බොන්න පුළුවන්. කෝපි තියලා තියෙනවා පැකට් උඩ තියලා තියෙනවා. කෝපි එකක් බොන්න. ඒ වගේම දොඩන් කන්න කිසිම දෙයක් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. හැම සැලුන් එකම මේ වගේ කරලා තමයි තියෙන්නේ. ඒක එයාලගෙන් වෙනම සර්විස් එකක් අපිට. වෙලා යන හින්දා අපි කනවා දොඩ. තව එක්කෙනෙක් ඉන්නවා එයා ඉවරනකම් අපිට ඉතින් කරන්න දෙයක් නැහැ අපි කනවා දොඩම. සුපිරිම දොඩම් එක හක්ක පයින්. පැනලාද ඇඹුල්ද? දත් ටික කීම් ගන්න. කපනේ වාසි මේක නම් මාරු මාරු සෝ පැත්තක් වෙන් රහයි පැත්තක් යම්බු හතක් දන්නේ නැති නේ හද පුරා ඒවලුත් දන්නේ නැහැ එහෙමත් දන්නේ නැත්තං කෙනා පුක්කා ගැවුල දන්නෙත් නැහැ. ඔයවා කියන්න බෑ.
නැත්තම් කන අපේ අවුලක් දන්නේ නැහැ මොනවද මේ කොපි නේ කොපි කුඩේ ආන්නේ නෑ මේවා ලුන් මිරිස් ඔව් මිරිසුයි මේ අනම්මනම් මේවා කරලා මේ දොඩන් ඉගාගෙන කන්න අර අරකට දාලා තියෙනවා වෙන්න මේක කන දෙයක්ද දන්නේ නැහැ මේ ලුණු රසයි මෙදි කුඩු එක අරගෙන කවලම් කරලා කන්නේ මේ අපි අර අපි ටේස්ට් දානවා ටේස්ට් ඔන්න අක්නාසි වලට එහෙම දාන්නේ අපි මේ කපල අඹ ටේස්ට් දානකොට දාන වගේ જાතියක් යාලගේ රටේ જાතිය අගින මොටෝර හක් කෙනා පොඩි අන්තිමට අන්තිමට නේ හොඳටම තියෙන එක අගින මොටෝර අගින මොටෝයි මිරිසු තරක් තියෙනවානේ ඒ මම හිතා ගන්න ඕක වන්නේ ඉතින් අන්න එහෙමයි දොඩම් කන්නේ ඊට නන්නේ ඊට නන්න අපේ චාන්ස් එක ඇවිල්ලා තියෙන්නේ ලක්ෂ
ටිකක් හරි. කොණ්ඩේ වොෂ් කරලා දැන් ඊට පස්සේ හොඳ මසාජ් එකකුත් දාලා දැන් කොණ්ඩේ පිහිදාන්න මෙතනට ගෙනල්ලා හොඳටම පිහිදානවා පිහිදාලා පීරලා තිබ්බ විදිහටම කොණ්ඩේ දෙටයක් ගහලා දෙනවා ඒ වගේම මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මෙයාලා මේ කොණ්ඩේ කැපුවට කවදාවත් රවුල නම් කපන්නේ නැහැ ඇයි දන්නේ නැහැ රවුල කපන්නේ නැහැ රවුල ඉතින් මෙතනින් අපි කොණ්ඩේ කපාගෙන රවුල ගෙදර ඇවිල්ලා අපේ විදිහට මැෂින් එකකින් කපා ගන්න ඕනේ කොරියාවේ කොහෙ ගියත් මේ රවුල කපන්නේ නැහැ කපනා කොන්න කොන්න කපනා එයාලා කල්පන්න නෙමෙයි මම හිතන්නේ ඔහුගේ යාළුවෝ ගැන ඔය එක තියෙන විදිහට කරන්න. ඉවරයි. මට දෙන්නේ සල්ලි දෙන්න. බලන්න හදයිද? Không chơi à? Không dành cao quá không chơi được rồi. Cash so hard. Ăn một con. Ờ. Anh này anh thấy gì sao hết chưa ai cả không sao đâu chúng ta đã biết người tên này tên này chào cô lê vợ ấy ở bên kia là gì nữa mà anh em ai tôi nằm park cái kênh lăng cai rupial තුන්දා දෙසිය පනහක් විතරගේ ගිල්ල තියෙන්නේ කොන්න කපන්න ඔය විදිහට තමයි මල කියන්නේ කොරියන් භාෂාව අකුරක්වත් දන්නේ නැතුව කොන්න කපා ගන්න එන්න ලංකාවේ ඉන්න කට්ටිය එන්න බය වෙන්න දෙයක් නැහැ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් එන්න එතකන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න comment කරන්න like කරන්න share කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිල්ල එන්න ජය වේවා